Rati Loki Sidhuvan Unusu Puatanaganda. See the news YouTube channel like Adam subscribe Karanda. අයිබෝවන් ඔබ එක්වන්නේ සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලක්ෂ්මන් විජේ කුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත අරුන්දික චීන ජාතිකයා රට ඇතුළට ගත්තේ හොර પાස්පෝර්ට් එකෙන්ද චීන ජාතිකයා රටට ගත්තේ ජෙනුවින් විදිහට ගිනි પાස්පෝර්ට් එක තමයි අවුල ඇමති අරුන්දික කියයි Matty Amithiyoru 39 දෙනෙකු ශවීන්ද්‍රට එරෙහිව ගොනු කළ පෙත්සම ඒ අයම ඉල්ලා අස්කරගනි. මුලින්ම දේශීය පුවත්. දේශපාලඥයින්ගේ නිවාස ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් ඇමති බන්දුල ගුණවර්ධන ඇතුළු 39 දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම් අද ඒ අයම ඉල්ලා අස්කරගත්තා. මෙම පෙත්සමේ වග උත්තරකරු වශයෙන් නම් කර සිටියේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වායි. පෙත්සමේ වග උත්තරකරු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා පෙත්සම ඉල්ලාස්කර ගැනීමට සිය විරෝධය පළ කළා. නමුත් විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලාස්කර ගැනීමට අවසර ලබා දුන්නා. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ හමුවේ කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ඒකුත් වසරේ මැයි මාස 9 වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52.2 ප්‍රතිපාදන යටතේ විධිමත් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා දැනුම් දී ඇතැයි සඳහන් කර සිටියා. පසුගිය වසරේ මැයි මාස 9 වනදා දිවයින පුරා මැති ඇමතිවරු ඇතුළු දේශපාලඥයින්ගේ නිවාස හා දේපළ ගිනි තබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් නීතිපතිවරයා මාර්ගෙන් මෙලෙස අභියාචනාධිකරණයට දැනුම් දී ඇත්තේ. ඒ අනුව අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගනු ලැබුවා. මේට අමතරව මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කනු ලැබූ හිටපු නාවික හමුදාපති වසන්ත කරණාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ හිටපු යුද හමුදාපති දයා රත්නායකගෙන් සමන්විත පරීක්ෂණ කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ අන්තර්ගත කරුණු සොයාගැනීම සහ නිර්දේශ යනාදිය වර්තමාන ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බවට අදාළ පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටි ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නා. මෙම කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළා. එම ඉල්ලීමට අදාළ පෙත්සමේ වග උත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා විරුද්ධ වුණා. මෙම නඩුකරේ හේතුවෙන් සිය සේවාදායකයාගේ කීර්තියට දැඩි හානියක් සිදු වූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ඒ අනුව විභාගයකින් තොරව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් සිය සේවාදායකයා තරයේ විරුද්ධ වන බවත් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණයට දන්වා සිටියා. එම කරුණු කෙරෙහි සිය විරෝධය පළ කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මැයි මාස 9 වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලූ වසන්ත කරණාගොඩ කමිටු වාර්තාව වග උත්තරකාර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා විසින් මේ දක්වා කිසිදු අධිකරණයක් හමුවේ අභියෝගයට ලක් කර නොමැති බව සඳහන් කළා. එසේ තිබියදී තම ඉල්ලීමට විරුද්ධ වීමට ඔහුට හිමිකමක් නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥ ජයවර්ධන එම පරීක්ෂණ වාර්තාව මගින් මැයි මාස 9 වනදා ඇති වූ සිද්ධි වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වග උත්තරකාර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට එරෙහිව කරුණු ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළා. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක bandula කරුණරත්න සහ E Marikkar යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නා. Bandula Gunawardena, Prasana Ranatunga, Shehan Semasinga, Prasana Ranaveera, Siripala Gamlath, Gamini Lokuke, Janaka Bandar Tennakon, Rohita Abe Gunawardena, Kokila Gunawardena, SM Chandrasena, Sahan Pradipyana, Podujana Perumune, Matty Amathurun Atulu, Deshapala Chin Tis Navadenaku Visin, Mema Petsama Idiripat Kara Tibuna. එහි වග උත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂක මණ්ඩලයක ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා. ගමන් බලපත්‍ර දෙකක් සන්තකයේ තිබූ චීන ජාතිකයෙකුව කටුනායක ගුවන්තොටුපලේදී රඳවා ගැනීමට ආගමන විගමන නිලධාරීන් ක්‍රියා කර තිබුණා. ඒ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඔහුට රට ඇතුළට පැමිණීමට ඉඩ දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. මේ පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ තමන් එම ඉල්ලීම කළේ ඔහු ආයෝජකයෙකු නිසා බවයි. තම ඉල්ලීම නීත්‍යානුකූල බවද ඔහු පවසනවා. චීන ජාතිකයා සතුව රටවල් දෙකක ගමන් බලපත්‍ර දෙකක් තිබූ බව සඳහන්. එසේ ගමන් බලපත්‍ර දෙකක් තබා ගැනීම නීත්‍යානුකූලද? පසුගිය සිකුරාදා දින ඩුබායි සිට මෙරටට චීන ජාතිකයින් දෙදෙනෙකු සහ එක් ඊජිප්තු ජාතිකයෙකු පැමිණ තිබෙනවා. ආයෝජකයින් ලෙස පැමිණි අදාළ සංචාරකයින් තිදෙනා අතුරින් එක් චීන සංචාරකයෙකු සන්තකයේ ගමන් බලපත්‍ර දෙකක් තිබීම හමුවේ ඔහුට රටට ඇතුල්වීමට ඉඩදිය නොහැකි බවයි ආගමන විගමන නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ. පසුව අදාළ චීන ජාතිකයා එම ස්ථානයෙන් නිදහස් කර රටට ඇතුල්වීමට ඉඩ දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු නිලධාරීන්ට බලපෑම් එල්ල කර ඇති බවට පුවත් පත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කර තිබුණා. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමන් කිසිදු බලපෑමක් නොකළ අතර නීත්‍යානුකූල ලෙස තමන් ලිපියක් මගින් ආගමන විගමන නිලධාරියා වෙත අදාළ චීන ජාතිකයා නිදහස් කරන ලෙස දැනුම් දීමට කටයුතු කළ බවයි. කිසිම බලපෑමක් මම කරේ නැහැ. කිසිම විදියකින් කිසිම ආගමන විගමන නිලධාරි ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් අඩු ගානේ මම දුරකථනයෙන් හරි කතා කරලා රිලීස් කරන්න කිව්වා. මේකට මම මගේ අමාත්‍යංශෙන් මම අත්සන් කරලා මම සම්පූර්ණ වගකීම අරගෙන මම මේ ලිපිය ඉදිරිපත් කරනවා. තාමත් කනගාටු වෙනවා සමහරක් වෙලාවට මේ හරි කාරණාව දන්නේ නැතු බලපෑම් කරා කියලා. කිසිම බලපෑමක් කරේ නැහැ. වගකීමක් අරගෙන මේ කටයුත්ත කළේ. සාමාන්‍යයෙන් චීන ජාතිකයෙකුට ගුවන් ගමන් බලපත්‍ර දෙකක් තියාගන්න බෑ. ඒක වැරද්දක් තියෙනවා. දැන් ඔබතුමා මේ මැදිහත් වීම කරන්න හේතුව මොකද්ද? ඒ අය ඩොලර් මිලියන 100ක 150ක ආයෝජනයක් ගේන්න සාකච්ඡා කරන සමාගමක්. සමාගම කියනවා මේ අයව ගෙන්නන්නේ ආයෝජකයෝ. ඒක නිසා තමයි අපිට කතා කරන්නේ. ඒතකොට අපි මැදිහත් වෙන්න ඕනේ. නැත්නම් මේ රටට අපි ආයෝජකයෝ සම්බන්ධයෙන් ගත්තාම අපිටත් වගකීමක් තියෙනවා. දැන් හැබැයි සමාජ මාධ්‍ය සහ අනිකුත් මාධ්‍යවල යන්නේ ඔබතුමා මැදිහත් වෙලා මේ කූටලේකන හදාගෙන ආපු පුද්ගලෙක්ව මං ලියුම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ චීන රජයෙන් එයාට දීලා තියෙන බලපත්‍රය අනුව එයාට ඇතුළු වෙන්න දෙන්න. ඒක ජෙනුයින් නම් ඒ වුණාට දැන් මෙතන ඒගොල්ලෝ කියන්නේ ඔබතුමාගේ බලපෑම් මත මේ එළියට දැම්ම නෑ. මගේ බලපෑම් මත එළියට දානවා නම් එහෙනම් මම කියන්න ඕනනේ ගිනි කියන પાස්පෝට් එකෙන් එළියට දාන්න කියලා. මම කිව්වේ නෑනේ එහෙම. මගේ ලියුමේ තියෙන්නේ චීන ජාතිකයාට චීන ජාතික ගුවන් ගමන් බලපත්‍රයෙන් මේ රටට එන්න දෙන්න කියලා. මේ තියෙන්නේ මේ කෙනා මේ රටේ ඉන්න කෙනා. මේ රටේ ඉන්න කෙනා. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලෝ දැන් ප්‍රොපෝසල් එක පවා ඒවල තියෙනවා මෙහෙ පෙන්නන්න කියලා. ඉතින් අපි කවදාවත් මේ පොර වැඩක් කරන්නවත් එහෙනම් ඉතින් මට කියන්න තිබ්බා ඒ සමාගමට ඔයාලා බලන්න කියලා ඔය මොකක් හරි කීයක් හරි දීලා කරගන්න පුළුවන්ද කියලා. එහෙම එකක් නෙමෙයි මේ කරලා තියෙන්නේ. වැදගත් විදියට වගකීමක් අරගෙන අමාත්‍යංශයෙන් මේ මම ලියුම දීලා තියෙන්නේ අර සමාගමේ වගකීමත් එක්කලා. නිදහස් උත්සවයකුත් ජයටම ගත්ත රටක්. ජනරජ ලාංඡනය අලිය පිට අරගෙන ජනරජ පෙරහරකුත් ගිය රටක්. වෙසක් උත්සවයේ සැමරුවා රණවිරු සැමරුමත් තිබ්බා. දැන් එන්නේ පොසොන් උත්සවය. තවත් ඇත්තේ දින 11ක් පමණයි. නමුත් අද වෙනකන් පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය සඳහා කිසිම සූදානමක් නැති බවයි වාර්තා වන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ අනුරපුර මිහින්තලා පොදබිමට වැඩම කළ නිසායි අපට බුද්ධ ධර්මය ලැබුණේ. ඒ නිසා පොසොන් මහෝත්සවය රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර තිබෙනවා. පොසොන් උත්සවයට තවත් ඇත්තේ දින 11ක් පමණයි. ලක්ෂ 20කට වැඩි බැතිමතුන් සංඛ්‍යාවක් පොසොන් මහෝත්සවයට අනුරපුරයට පැමිණෙනවා. එහෙත් තවමත් ඊට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන නැති බව මිහින්තලා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බලවා හැඟුණ පැවේ දම්බරතන හිමියන් අද ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී. ඔබතුමාලා පාර්ලිමේන්තු නියෝජනය කරන මේ මන්ත්‍රීවරු 225ක් ඉන්නවනේ. බුද්ධාගම සුරක්ෂිත පෝෂණය කරනවා කියලා ව්‍යවස්ථාවක තැනක් තියෙනව නේද? මම හිතන්නේ මේ තිස්ස අත්තනායක මහත්තයෝ මිනිසුන්ගේ හිත රිදෙනවා එකෙන්. බුද්ධාගම සුරක්ෂිත පෝෂණය කරනවා නම් ඉතින් මේ වාගේ අති උතුම් පින්කමක් සිද්ධ වෙන වෙලාවක පවතින දේශපාලඥයන්ට රාජ්‍ය නිලධාරීන්ට මේ පළාතේ ඉන්න උන්ට ඒක තේරෙන්නේ නැහැ. ලේත් නැහැ. රට කරන ඇත්තන්ට තේරෙන්නේ නැහැ. ඉතින් තමුන්නාන්සේටත් මම කිව්වේ තමුන්නාන්සේලාත් බලය ගන්නවා නම් මේවා ගැන හොඳ අවබෝධයක් දැන් විපක්ෂයේ ඉන්න කාලේ ඇවිල්ලා කෑ ගහන්න එපා. මේවට නායකත්වය දෙන්න ඕනේ. මේවා පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ. වර්තමාන පාලකෝ දැන් මූල්‍ය කළමනාකරණය කරන්න යනවා. මූල්‍ය කළමනාකරණයේ 48 ඉඳලා නොකරපු ඉඳලා තමයි මේ හෙනේ වැදිලා තියෙන්නේ. ඉතින් මම මට සල්ලි ඉල්ලන්නේ නැහැ. ජලය, විදුලිය ඉල්ලන්නේ මේ රටේ ජනතාව මිනිස්සු වන්දනා මේ පේනවා නේද මිනිස්සු කොච්චර එනවද කියලා. මේ මිනිස්සු එනකොට මේ මිනිස්සුන්ට තියෙනවනේ වතුර ටිකක්. වැසිකිලි කැසිලි පහසුකම් තියෙන්න ඕනේ. ඇම්බිට්ටෙන් යන්න කියලාද කියන්නේ? කක්ක හොදන්න නැතුව. ඈ පොසොන් එකට ලක්ෂ 30 40ක් එනවා. එතකොට රැයට තරපයෝ කයි මේකේ ආපුවාම ලයිට් එක දෙන්න කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඉතින් මූල්‍ය කළමනාකරණය කරන්න තිබේ ගොඩක් කාලෙකින්ද. එහෙම වුණා නම් මේ අතිරික්තයක් ඇති වෙනවා. ඈ දැන් මේ ඌණයක් වෙලා තියෙන්නේ. ඒ හින්දා නේ ඉතින් මේවා අපි දන්නේ නැහැ මොනවා කරන්න තමුන්නාසෙලා වග කියන්නේ කියලා මම තමුන්නාසෙලෙන් ඉල්ලීමක් කරනවා. ආවහම මට ඇත්තටම ආරංචි වුණු කතාව නම් ඉතාමත් කනගාටුදායකයි. මේ රටේ ආණ්ඩුව හැටියට ලොකු වගකීමක් තිබෙනවා පොසොන් උත්සවයටත් රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් පවත්වන උත්සවය. මේ සැරේ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නැහැ කියලා තමයි දැනගන්න ලැබුණේ. ඒක ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නට මැලි වුණේ ඇයි කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ මේ වගේ අවස්ථාවක් උදා වෙනවා කියලා කියන්නේ ඉතාමත් බරපතල ලෙස බෞද්ධයන්ගේ සිත් රිදීමට පත්වන අවස්ථාවක්. මේක වැරදි පූර්වාදර්ශයක්. උතුරුපත පළාත් වැඩබලන ආණ්ඩුකාර ලලිතියෝ ගමගේ ඊයේ මෙහෙන්තලා විහාරාධිපති හිමියන් හමු වූ අවස්ථාවේත් උන්වහන්සේ තම විරෝධය පළ කළා. ඇයි ඒ උත්තමයන් වහන්සේ වෙනුවෙන් රටේ ජනතාව පෙළ ගැහෙනකොට රටේ නායකයන්ට මේක කෙරෙහි අවධානය යොමු නොවෙන්නේ කියන එක තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. රාජ්‍ය උත්සවයක් විදිහට ගැසට් කරලා තියෙනවා නම් කෙරෙන්නේ නැත්නම් මේවා කැලෙන්ඩරෙන් අයින් වෙයි. මිනිස්සු කරන්නේ නැති වෙයි. මේ වෙනකොට ලයිට් එක දාගන්න විදිහක් නැහැ. පෙරහැර කරන්න විදිහක් නැහැ. පාලකයෝ නිදි මේ මාධ්‍ය හැරෙන්න කිසි කෙනෙක් මේ ගැන සෙවිල්ලක් බැලිල්ලක් නැහැ. නැති වුණොත් පොසොන් ආලෝක පූජාවත් ඔක්කොම අඳුරේ පවතී. 48න් පස්සේ අද වෙන තුරාවටම මේ මූල්‍ය කළමනාකරණය නොකරපු හින්දා තමයි මේ හේනේපත් වෙලා තියෙන්නේ. එහෙම නෙමෙයි මං කියන්නේ අපි රජයේ උපරිම දායකත්වය ලබා දෙනවා. නෑ මේ වෙනතුරු ලැබිලා නෑනේ අපේ ආණ්ඩුකාරතුමා මේ වෙනකන් ලැබිලා නෑ. දින 10යි තියෙන්නේ. පුළුවන් දේ කරන්න තමයි මෙතෙන්ට ආවේ ආමුතුනේ. උපවාසෙත් එක මේ අපි ආර්ථික දුෂ්කරතා කතා කරන්නේ නෙවෙයි. නෑ ඒක තමයි. පුළුවන් දායකත්වය ලබා දෙන්න තමයි අපි උපවාසය හැබැයි දකින්නේ. මං කෝටි ගණන් ඉල්ලන්නේ නෑනේ. මගේ දේවල් මං මන් දැන්නේ දැනගත්ත ඒ සම්බන්ධව ඒක තමයි ඔබතුමා දන්නේ නැහැ මේ අනුරාධපුරේ අපි දුෂ්කර ක්‍රියාවන් ගෙවන්නේ. ඉතින් මිහිඳුහාරු කොළඹට හරිය අනු වෙනත් පළාතකට වැඩි නම් ඕනතරම් මිනිස්සු සල්ලි මිලුම්දල් දෙයි. නමුත් මෙතන මේ අනුරාධපුරේ නුවර කලාවේනේ හරි අසීරුයි ආණ්ඩුකාරතුමා. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්.